රෝගී කවුද 1979 වසන්ත සමය අවසානයේ අචාන්චා හිමියෝ මැසචූසෙට්ස් බැරේ යන ස්ථානයේ පිහිටි විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ නැරඹීම සඳහා ගියහ. එහිදී දස දිනක් තුලම උන්වහන්සේ ඉගැන්වීමේ යෙදෙමින් සෑම දිනකම සැන්දෑ සමයේ ඇවිදීම සඳහා මධ්‍යස්ථාන භූමිය වටා ගියහ. සියලුම ශිෂ්‍යයන් තනබිමේ එලිමහන් තැනකට විත් හිමිහිට සක්මන් කරමින් භාවනාවේ යෙදී සිටින අන්දම දැක මේ මධ්‍යස්ථානය ලෞකික රෝගයන් සඳහා වූ මානසික රෝහලක් මෙන් පෙනේ යයි උන්වහන්සේ කියා සිටියේ ඉක්මනින් සුවවන්න ඔබ ඉක්මනින් සුවවන ලෙස මා ප්‍රාර්ථනා කර සිටිනවා යනුවෙනි මිනිසුන් දක්වන ප්‍රතිචාර විවිධාකාර නිසා අප තෝරාගත් යුත්තේ අපට ගැළපෙන භාවනා ක්‍රමයි. කාය සම්බන්ධ භාවනා රාගාධික පුද්ගලයන් සඳහාත් අරණ්‍ය භික්ෂූන් සඳහාත් විශේෂ වශයෙන් යෝග්‍යයි. කාය සම්බන්ධ භාවනාවලදී කය දෙසම බලන්න. ඊට අයත් කොටස් හා අවයව දෙස බලන්න. හිසෙන් පටන්ගෙන කෙස්, රෝම කූප, නිය, දත් සමහා වශයෙන් එහි සෑම එකක්ම බලන්න. කයේ අනිකුත් කොටස් වලින් ඒවා වෙන් කර බලන්න. ඔබේ කයේ සම ගලවා ඇතැයි මනෝභාවය ඇති කරගෙන ඇතුළත දකින්න. ඔබට එය උවමනාමද? කය සම්බන්ධ යථා ස්වභාවය දැකීමෙන් ප්‍රථම සංයෝජන තුන සිඳ දැමීමට හැකි වෙයි. 1. සක්කාය දිට්ඨිය මා යන හැඟීම මේ සිරුර අපහෝ අපේ නොවන බවත් එසේම ලෝකයේ කිසිවක් අපේ නොවන බවත් අපි දැකගන්නෙමු. 2. විචිකිච්ඡාව දේවල් පවත්නා සැටියෙන් දැක ගැනීමෙන් සැකය දුරු වෙයි. 3. පිළිවෙත් පුද පූජා මත පදනම් වූ මාර්ගයක් කෙරෙහි ඇතිවන බැඳීම අප තුළ තවමත් සැක පවත්නා හේයින් අප මෙසේ සිටීමට පුළුවන්. මේ ක්‍රමය සමහර විට වැඩදායක නොවේ. එහෙත් මේ සිරුර කුමක් වැනිද යන බව එනම් අනිකුත් දේ මෙන්ම එයද අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අප දැනගත් විට ඒ සැකය පහ වී යයි. සිරුර ගැන භාවනා කරන විට එහි කුණප කොටස් 32 ගැනම මෙනෙහි කිරීම අවශ්‍ය නැත. එකක් මෙනෙහි කරමින් එහි සැබෑ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම අපවිත්‍ර වශයෙන් දැක ගන්නා විට ඔබේ ශරීරයත් අන්‍යයන්ගේ ශරීරයත් ඒකාකාර බව ඔබ දැකගන්නේය. අයිස් කැට 32ක් ඇති විට ඒ සියල්ලේම ඇති සීතල ස්වභාවය දැන ගැනීම සඳහා ඔබ විසින් කළ යුත්තේ එයින් එකක් අල්ලා බැලීම පමණකි. ශරීරයේ අසුභ භාවය ගැන භාවනාව දියුණු කරන විට අප කරන්නේ මරණය ගැන භාවනාවද ඒ තුළින් දියුණු කිරීමයි. ඇත්ත වශයෙන් කියතොත් අප කරන්නේ එක් ධර්මතාවයක් දියුණු කරන විට අනික් සියලු ධර්මතාවයන්ද දියුණු කිරීමයි. අපි අපේ මරණය සම්බන්ධව සත්‍ය වටහා ගන්නෙමු නම් අපට ලෝ පුරා සිටින ජීවීන් ගැන සංවේදී වීමට පුළුවන්. වැරදි ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම අපට ඉබේටවෙන් අවශ්‍ය වන අතර සියලු තත්වයන් සමග පොදු බැඳීමක් පවතින්නේ යන හැඟීමෙන් යුක්තව අපේ ජීවිත ඥානවන්ත ලෙස ගත කිරීමේ අවශ්‍යතාවයද අපට වැටහෙයි.